අයිබෝවන් ඔබ ජාතික පුවත් විකාශයත් සමඟ මම දිස්නා යමුනා කුමාරි මම පත්‍රජිත් සෞම්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්තේ ශීර්ෂ පාඨය අයහපත් කලගුණෙන් විපතට පත් වූවන්ට කඩිනම් සහන තවදුරටත් වැසේ විලඳ සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගමනයේට ශ්‍රී ලංකා සීසෙල්ස් රාජ්‍ය අතිරේකකතාවක් ලන්ඩන් කොටස් විරඳ පොලේ සතියේ ගනුදෙනු ආරම්භය අගමැති ප්‍රධානත්වයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වාට සහ නාමල් කුමාරට විදෙස්ගත වීම තහනම් ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවේදී ලබා දුන් කිරි පැකට් වල වසුවෝ ඖෂධ නැතයි රජයේ රස පරීක්ෂක කියයි මුල්ම අවධානය දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳව ඉදිරි දින තුන තුළද තවදුරටත් වැසි පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බෙංගාල බොක් ආශ්‍රිතව වාදනය වෙමින් පවතින පීඩන තත්වය මීට හේතුවයි. මේ අතර අයහපත් කාලගුණෙන් ප්‍රදේශ රසකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ජල ගැලීම් හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක පුද්ගලයන් 48,900ක් පමණ අවතන්ව සිටිනවා. පුද්ගල මරණ 9ක්ද වාර්තා වුණා. පූර්ණ නිවාසහානි 35ක් සහ අර්ධහානි 1668ක් සිදු වී තිබෙනවා. අවතන් වූවන් මධ්‍යස්ථාන 21ක රඳවා ඇති අතර ඔවුන්ට සහන සැපීම මේ වන විටත් ක්‍රියාත්මකයි. මේ අතර කළුතර, ගාල්ල, බදුල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්ක තවදුරටත් ණය අවදානම් සහිත ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයටයි. එහි පවුල් 2600ක පුද්ගලයන් දසදහසකට වැඩි පිරිසක් අවතන් වී සිටිනවා. දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාසහානි 11ක් හා අර්ධහානි 400ක් වාර්තා වෙනවා. දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ගින්ගඟ පහළ කොටස පිටාර ගැලීමෙන් අවතන් වූ ජනතාවට පිසු ආහාර ලබා දුන්නේ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන්. ප්‍රදේශයේ පහත්බිම් ඇතුළු අතුරු මාර්ග රැසක් තවමත් ජලයෙන් යට වී පවතිනවා. ඇතුමලේ ප්‍රදේශයේ කන්දක් කඩා වැටීමෙන් නිවාස තුනකට හානි සිදු වුණා. ගස් කඩා වැටීම නිසා ප්‍රදේශ රැසක විදුලිය සබඳතාද බිඳ වැටුණා. හානි වූ නිවාස සහ පොදු පහසුකම් ගොඩනැගීමට රජය කඩිනමින් ක්‍රියාකර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති ආපදා කළමනාකරණ රැස්වීමකදී අනාවරණය වුණා. රැස්වීමෙන් අනතුරුව හානි වූ ප්‍රදේශ නිරීක්ෂණයටද අමාත්‍යවරයා එක් වුණා. ආපදා තත්ත්වයේදී මියගිය සිවුදරු පියෙකුගේ නිවසට ගිය අමාත්‍යවරයා රුපියල් ලක්ෂයක චෙක්පතක්ද ප්‍රදානය කළා. හානි වූ නිවසක් සඳහා අත්තිකාරම් ලෙස රජය රුපියල් දසදහස බැගින් ලබා දීමටද පියවරගෙන තිබෙනවා. මේ අතර ආපදාවට පත් වූ ජනතාවට කඩිනම් සහන ලබා දීමට රජය පියවරගෙන ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. බැරි වෙලා හරි ගම් වතුර ඇවිල්ලා යට වුණොත් එහෙම ඒ අය වෙනම කඳවුරු ගත කරන්න ක්‍රමවේද අප තුළ තියෙනවා. ඒ වගේම කඳවුරු ගත වුණාම ඒ අයට කෑම බීම ටික ලබා දීම, ඉහළ ආහාර ලබා දීම, ඒ වගේම කඳවුරු ගත කිරීමේදී රෝහලත් සමග සම්බන්ධීකරණය, ගම් වතුර ඇති වෙන්න කලින් ඒ ජනතාව ඉවත් කරන්න ත්‍රිවිධ හමුදාවේ සහයෝගය, සිවිල් ආරක්ෂක බලකායේ සහයෝගය, ඒ වගේම පොලිසිය සහයෝගයත් එක්ක මේ සියලුම ක්‍රමවේද ලංකාව පුරාම ක්‍රියාත්මක වෙනවා. කළුතර දොඩම්ගොඩ නැහින්න ප්‍රදේශයේ කන්දක් ණය යෑමෙන් සත්ව ගොවිපලක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. අනතුරු සිදු වෙත්තේ ඊයේ සවස. ගොවිපලේ සිටි සතුන් 1500ක් පමණ මියගොස් තිබෙනවා. මුරකරු දිවි බේරා ගන්න ලැබුවා. වර්ෂාව හේතුවෙන් රාජාංගනී ජලාශයේ වාන්දුරුටු 4ක් අද විවෘත කෙරුණා. මේ නිසා කලාඔය දෙපස ජනතාවට අවධානයෙන් සිටින ලෙස ඉල්ලීමක් කරනවා. මේ අතර අනුරාධපුර ප්‍රදේශයට ඊයේ රාත්‍රී ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවත් සමග හිදෝගම ප්‍රදේශයේ ගෙවත්තකට අඩි 9ක පමණ දිගින් යුතු කිඹුලෙකු පැමිණ තිබෙනවා. පුත්තලම මාදම්පේ තිනිපිටි ඔය පිටාරගලීමෙන් පහත්බිම් ප්‍රදේශ යටවීමේ අවදානමකට ලක්ව තිබෙනවා. එම නිසා පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සහ ගම්වාසීන් එක්ව තොඩුවාව මොය පුළුල් කිරීමට අද පියවර ගත්තා. ධීවරවාඩි කිහිපයක්ද විනාශ වී තිබෙනවා. විරල කාදනය වැළැක්වීමට එම ප්‍රදේශයේ ගල්වැටි දැමීමට පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පියවර ගත්තා. ශ්‍රී ලංකාව සහ ශීසෙල් රාජ්‍ය අතර වෙළඳ සම්බන්ධතා තරකර ගැනීමට දෙරටේ නායකයන් අද එකඟ වුණා. අවබෝධතා ගිවිසුම් දෙකකටද අත්සන් තැබුණා. ශීසෙල්ස් රාජ්‍යයේ දෙදින රාජ්‍ය චාරිකාවක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැතුමා ශීසෙල් ජනාධිපති ඩෙනි ෆෝ මහතා අද හමු අවස්ථාවේදී මෙම එකඟතාවට පැමිණ තිබෙනවා. ජනාධිපතිතුමා සීසෙල්ස් ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පිළිගනු ලැබුවේ එරට ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මැක්සුසි මොන්ඩන් මහත්මිය ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් විසින්. ජනාධිපතිතුමා රාජ්‍ය චාරිකාවක නිරත වනුයේ සීසෙල්ස් ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුවයි.
අද පස්වරුවේ සීසෙල්ස් රාජ්‍ය මන්දිරයේ වෙත පැමිණි ජනාධිපතිතුමා සීසෙල්ස් ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබුවා. ශ්‍රී ලංකා ජනාධිපතිතුමාට වෙඩිමුර සහිත හමුදා උත්තමාචාරයක්ද පිරිනැමුණා. අනතුරුව නායකයන් අතර ද්විපාර්ෂික සාකච්ඡා ආරම්භ වුණා. සංචාරක හා ධීවර කර්මාන්තය තුළින් ක්‍රමික සංවර්ධනයක් ළඟා කරගෙන ඇති සීෂෙල්ස් රාජ්‍ය අප්‍රිකානු කලාපයේ ඉහළ සංවර්ධනයක් සහිත රටක්. දෙරටේ වෙළඳ හා සංචාරක සම්බන්ධතා ව්‍යාප්ත කිරීම පිළිබඳවද සාකච්ඡා කළා. ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේ දෙරට අතර ව්‍යාපාරික සංසදවල සම්බන්ධතා වැඩි දියුණු කළ යුතු බවයි. සීසෙල්ස් ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේ ඉන්දියානු කලාපීය කවුන්සිලේ සමාජිකත්වයේ ලබා ගැනීමට ශ්‍රී ලංකාවට උපරිම සහාය ලබා දෙන බවයි. මද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙල පැසසුමට ලක් කළ සීසෙල්ස් ජනාධිපතිතුමා මද්‍රව්‍ය ගැටලුවට විසඳුම් සෙවීම සඳහා තම රටට සහාය වන ලෙස ඉල්ලා සිටියා. නායකයන් ඉදිරියේ නව ගිවිසුම් දෙකකටද අත්සන් තැබුණා. තොරතුරු තාක්ෂණ සහයෝගීතාව ඉහළනංවා ගැනීමට අදාළ ගිවිසුමට අත්සන් තැබුණේ මොරටුව විශ්වවිද්‍යාලය සහ සීසෙල්ස් තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය අතරයි. වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළනංවා ගැනීමට අදාළ ගිවිසුමට ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සහ සීසෙල්ස් තාක්ෂණ ආයතනය අතර අත්සන් තැබුණා. මෙම දෙදින රාජ්‍ය සංචාරයේ දෙවන දිනය වන හෙට දිනේදී ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සීෂෙල්ස් ජාතික උද්භිත උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතයි. හෙට පස්වරුවේදී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සීෂෙල්ස් වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග සුහද හමුවකටද සහභාගී වීමට නියමිතව තිබෙනවා. මේ සතියේ ලන්ඩන් කොටස් වෙළඳපොළ ගනුදෙනු ආරම්භ වූයේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රභුවරයෙකු අතින් ගනුදෙනු ආරම්භ කිරීම එහි සම්ප්‍රදායයි. මෙහිදී ලන්ඩන් කොටස් වෙළඳපොළ ප්‍රධාන විධායක නිලධාරි ඩේවිඩ් ශ්‍රීම මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ශක්තිමත් පදනමක් සකසා ගැනීමට හැකිවීම පිළිබඳව තමා බෙහෙවින් අගය කරන බවයි. සෑම සඳුදා දිනකම පෙරවරු 8ට විශේෂාරාධිතයෙකු ලවා ලන්ඩන් කොටස් වෙළඳපොළ ආරම්භ කිරීම අතීතයේ සිට පැවතෙන සම්ප්‍රදායක්. ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානි අතර ව්‍යාපාරික සහ මූල්‍ය සබඳතා නවමානයකට ගෙනීමේ අරමුණින් ලන්ඩන් කොටස් වෙළඳපොළ විසින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සමාරම්භක අවස්ථාවට එක්වන ලෙස ආරාධනා කර තිබුණා. වෙළඳපොළ ආයෝජන අවස්ථාව පිළිබඳ කෙටි චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව කොටස් වෙළඳපොළ ගනුදෙනු ආරම්භ වුණා. ලන්ඩන් කොටස් වෙළඳපළේ ගනුදෙනු සියල්ල සඳහා මෘදුකාංග නිර්මාණය කිරීම, එදිනෙදා කාර්යයන් මෙහෙවීම සහ අධීක්ෂණය මෙරට තොරතුරු තාක්ෂණ ශිල්පීන් විසින් සිදු කිරීමද විශේෂත්වයක්. ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයේ පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ. උපමෙහෙයුම් මධ්‍යස්ථානය ලන්ඩන් නුවර පිහිටා තිබෙනවා. ලන්ඩන් කොටස් වෙළඳපළ ප්‍රධාන විධායක නිලධාරි ඩේවිඩ් ෆ්‍රේම මහතා මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සහ ආයෝජන වර්ධනය සඳහා නිරන්තරයෙන් සහාය ලබා දීමට සූදානම් බවයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙහිදී කියා සිටියේ මෙරට ආර්ථිකය සංවර්ධනය කිරීමෙන් ජනතාවට ප්‍රතිලාභ ලබා දීමට කඩිනම් පියවර ගැනීම තම අපේක්ෂාව බවයි. ශ්‍රී ලංකාවේ මූල්‍ය කටයුතු පිළිබඳ බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ විශේෂ නියෝජිත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වුණා. සුඩානයේ පවුම් මුදල් ඒකකයේ එක් දිනක් තුළ හරි අඩකටත් වැඩි අගයකින් අවප්‍රමාණය වී තිබෙනවා. ඩොලරේ ශක්තිමත් වීම හමුවේ ලෝක ආර්ථික අර්බුදයට ගොදුරු නවතම රට සුඩානයයි. අමරිකානු ඩොලරේට සාපේක්ෂව සුඩාන මුදල් ඒකකයේ වටිනාකම වූයේ පවුම් 28ක්. එහෙත් එය ඊයේ දිනේ වන විට ඩොලරේට සාපේක්ෂව පවුම් 47.50ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම ශීඝ්‍ර අවප්‍රමාණ වීම එරට ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා. මෙවසර තුලදී සුඩාන මුදල් ඒකකයේ අවස්ථා තුනකදී අවප්‍රමාණ වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස 2016 බිලියන 11කට අධික වූ අයවැය හිඟය 2017 බිලියන 14ක් දක්වා ඉහළ ගියා. ඩොලරේ ශක්තිමත් වීම රටවල් රැසකට දැඩි ලෙස බලපා තිබෙනවා. බොරතෙල් මිල ඉහළ යාමද එහි ප්‍රතිඵලයක්. ඉකුත් සතියේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ අමරිකානු ඩොලර් 85කට ආසන්න අගයකයි.
2014 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසු ගෝලීය බොරතෙල් බැරලයක වාර්තා වූ ඉහළම මිල මෙයයි. ලබන නත්තල වන විට බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100ක මට්ටමට ළඟාවනු ඇති බවටයි අනාවැකි පළ වී ඇත්තේ. ඉරානයට පනවා ඇති ඇමරිකානු සම්බාධක හේතුවෙන් ගෝලීය බොරතෙල් සැපයුම පහළ යාම ඊට ප්‍රධාන ලෙස බලපා තිබෙනවා. කොළඹ නගර සභාවේ කැලිකසල අද සිට යළි බාරගන්නා බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසනවා. ඔවුන් පසුගියදා කොළඹ නගර සභාවේ කැලිකසල බාරගැනීම තාවකාලිකව අත්හිටවනු ලැබුවා. කොළඹ නගර සභාවේ කැලිකසල කෙරවල පිටිය කසල අංගණයට බැහැර කිරීම තාවකාලිකව නවතා දැමීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පසුගියදා පියවර ගත්තා. ඊට හේතුව පසුගිය ජූලි මාස සිට කැලිකසල අපහරණය වෙනුවෙන් ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයවිය යුතු රුපියල් මිලියන 207ක මුදලක් කොළඹ මහනගර සභාව විසින් ගෙවා නොමැත වීමයි. අයවිය යුතු මුදලින් රුපියල් මිලියන 100ක වටිනාකමින් යුත් චෙක් පතක් කොළඹ නගර සභාවෙන් අද උදේ සංස්ථාවට ලැබී ඇතැයි එහි සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පවසනවා. ඒ සැලකිල්ලට ගනිමින් කැලිකසල බාරගැනීමේ තහනම ඉවත් කළ බවයි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ. කොළඹ මහනගර සභාවේ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද සවස විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවා තිබුණා. අපි පැහැදිලිවම කියනවා අපිට හිඟ මුදලක් ගෙවන්න නැහැ කියලා. පක්ෂනායකින් සියලු දෙනාත් එක්ක සාකච්ඡා කළා මම කොමසාරිස්තුමත්. අපි සියලු දෙනාම තීරණයක් ගත්තා. හිඟ මුදලක් තියෙනවා කියන මේ ආරවුල නිසා අපි ඇඩ්වාන්ස් එකක් මිලියන 100ක් මේ වෙනකොට ගෙවන්න කටයුතු කරා. මේ ජනතාව අසීරු තත්ත්වයකට දාන්න බැරි නිසා මේක මම කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි. නමුත් මේක සාකච්ඡා කළ යුතුයි. රජයේ ඉඩමකට කුණු දාන්න මෙච්චර මුදලක් ගෙවනවා කියන එක මේ මහජන මුදල්. හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා සහ නාමල් කුමාර යන මහතුරුන්ට අධිකරණයේ අවසරකින් තොරව විදේශ ගමන් තහනම් කෙරුණා. ඒ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවේ විසින්. ඒ පිළිබඳ ඇතුළු තවත් අධිකරණ පුවත් කිහිපයක් දැන්. එම නියෝගය ආගමන විගමන පාලක ජෙනරාල්වරයා වෙත යොමු කරන්නයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් සිදු කරනු ලැබූ ඉල්ලීමක් මතයි නියෝගය ක්‍රියාත්මක කෙරුණේ. මෙම පුද්ගලයන් දෙදෙනාගේ කටහඬ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයට අදාළ වාර්තාව සූදානම් බවට රජයේ රසපරීක්ෂකවරයා දන්වා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා. ජනාධිපතිතුමා ඇතුළු ප්‍රභූවරුන් පිරිසක් සහ තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ඝාතනය කිරීමට තැත්කිරීම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව ඇති චෝදනාවයි. හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදනාට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන 15 වෙනිදා කැඳවීමට ස්ත්‍ර ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියම කළා. නඩුව කැඳවනු ලැබුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත මුදලිගේ මහතා අධිකරණයට දන්වා සිටියේ විත්තිය වෙත ලබා දිය යුතු ලියකියවිලි බොහොමයක් මේ වන විටත් විත්තිය වෙත ලබා දී ඇති බවයි. තවත් ලේඛන දෙකක් ඉදිරි දිනවලදී ලබා දීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා. අනතුරුව අදාළ ලේඛන විත්තිය වෙත නිසි පරිදි ලැබී තිබේදයි පරීක්ෂා කිරීමටයි නඩුව යළි ලබන 15 වෙනිදා කැඳවීමට නියම කළේ. ලබන 30 වෙනිදා සිට දිනපතා මෙම නඩුව විභාගයට ගැනීමට මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා. ඉකුත් රජයේ සමයේ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි ඔවුන්ට එල්ල වූ චෝදනාවයි. අත්තනකුටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේශ්වරන් මහත්මිය අපමත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. ඇය අද පෙරවරුවේ අත්තඩංගුවට ගෙනුනේ LTTE සංවිධානය යළි නගා සිටුවේ යුතු බවට උතුරේ පැවති රැස්වීමකදී ප්‍රකාශයක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්. විජයකලා මහේශ්වරන් මහත්මිය රුපියල් 105ක ශරීර ඇපයක් මත මුදාහැරී අතර පැමිණිල්ල යළි දෙසැම්බර් 7 වෙනිදා කැඳවීමට නියම කළා. පැමිණිල්ල කැඳවුණු ලැබුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ. මහබැංකු කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දුන්නේ යයි කියමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා එම සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කිරීම මේ අවස්ථාවේදී නීතියට පටහැනි බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා තීන්දු කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කළ පැමිණිල්ලට අදාළව නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මේ අවස්ථාවේදී නඩු කටයුත්තක් ආරම්භ වී නොමැති බවයි. එබැවින් එම අවස්ථාවේදී රවී කරුණානායක මහතා සැකකරුවෙකු ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවගත් ක්‍රියාමාර්ගය නීත්‍යානුකූල නොවන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා. පැමිණිල්ල යළි ලබන 20 වෙනිදා කැඳවීමට නියම කළ රංග දිසානායක මහතා එදිනට නඩුවේ ප්‍රගතිය ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කරනු ලැබුවා.
සභාක ආණ්ඩුවක් නැතහොත් භාරකාර රජයක් පිළිබඳව මේ දිනවල බොහෝ දින අතර කතා බහට ලක් වෙනවා. ඒ සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් හා සිවිල් සංවිධාන නියෝජිතයින් අදහස් පළ කළා. ඒකාබද්ධ විපක්ෂයට සහ මහින්ද රාජපක්ෂ මහත්මයට දැන් අලුත්ම මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ මොකක්ද? මේ සභා ආණ්ඩුවක් නැත්නම් භාරකාර ආණ්ඩුව පිස්සුවකටද? මේ ආණ්ඩුව 2020 අගෝස්තු මාසේ වෙනකන් යනවා. කිසිම බාධාමක් නැහැ ඉතින්. මොකද සජ්ජනතා නිදහස් සන්ධානයේ ඔක්කොම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එහෙම සාකච්ඡා පවත්වන එක පිළිබඳව අපේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම පවත්වන්න ඕන. මම නම් පෞද්ගලික හේතන විදිහට අපේ බලාපොරොත්තුව තමයි මේ 95 දෙනාම එකට ඉන්න එක. මහින්ද රාජපක්ෂ මහතුමා ඒකට බොහොම පැහැදිලි මතයක් ප්‍රකාශ කළා තියෙනවා. සභාග රජයක කොටස්කරුවන් හැටියට ඉන්න තාක් අපිට කිසිම ගනුදෙනුවක් කරන්න පුළුවන් කමක් නැහැ. මොකද අපේ පක්ෂයේ දර්ශනය අනන්‍යතාවයේ ඊට සම්පූර්ණයෙන් පටහැනි. ඉතින් මේවා කිව්වම තමුන්වහන්සේලාගේ ඔළුවත් අවුල් වෙනවා. මොනවද මේ වෙන්නේ යන්නේ කියලා. කවුරුත් කලබල වෙන්න එපා. මැතිවරණ වලට තව කල් තියෙනවා. ඒ කාලේ වෙනකොට දේශපාලන බලවේග එක් වෙලා හරි වෙන් වෙලා හරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකව ඉදිරිපත් කරයි. ඕන කෙනෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටම එකතු වෙන්න පුළුවන්. අලුත් අගුපිල් වලට යන්න අපි ලෑස්ති නැහැ. සභාව ආණ්ඩුවක් තමයි දැන් කරගෙන යන්නේ. ඒකේ කිසි වැරද්දකුත් නැහැ, අඩුපාඩුවකුත් නැහැ. අඩුපාඩු තියෙනවා නම් සාකච්ඡා කරලා බලලා ඒක කරගෙන යනවා. ඒක සම්පූර්ණ කාලය ඉවර නැකම මේ ආණ්ඩුව ඒ විදිහටම යනවා. 2015 ජනවාරි 8 වෙනිදා පෙරළා දැමුවේ අවුරුදු 10ක් බලයේ හිටපු මහින්ද රාජපක්ෂ පාලන තන්ත්‍රය. ඒ ආකාරයට මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සමතලා කරලා දා මහින්ද රාජපක්ෂ මහත්තයාට අගමැති කන් දෙන්න, අන්තර්වාර පාලනයක් ගෙනියන්න, ඒවට ඉඩකඩ ලබා දෙන්න, ඒවා ඉවසා සිටින්න මේ රටේ ජනතාව මැරිලා ඉපදිලා නැහැ. ජනවාරි 8 වෙනිදා මේ රටේ ජයග්‍රහයි බලවේගී ඉල්ලා හිටියේ මේ අවුරුදු 3ක් ගත වෙනකොට අන්තර්වාර පාලනයක් හදන්න නෙමෙයි, හොරමගුල් කන්න නෙමෙයි, ඒ රජපෞලට එරෙහිව තිබෙන්නා වූ ඒ අධිකරණ ක්‍රියාදාමයන් ශක්තිමත් කළා, වේගවත් කළා, යුක්තිඉටු කරන එක. තැඹිලිගසකින් වැටීම නිසා බාධිත වූ පියා නිසා අසරණ වූ පවුලක් පිළිබඳව රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. 57 KR සෝමසිරි මහතා පදිංචිව සිටින්නේ රත්නපුර කරවිට වතුපිටිය ගම්මානයේ. ඔහුගේ බිරිඳ රෝගාබාධයක් හේතුවෙන් මීට වසර 7කට පෙරමිය ගියා. මෙම පවුලේ ගැහණු දරුවන් දෙදෙනෙකු සිටින අතර වැඩිමහල් දියණිය මානසික රෝගයකින් පෙළෙන බවයි සෝමසිරි මහතා පවසන්නේ. දැඩි ආර්ථික අපහසුතා නිසා අනෙක් දියණියගේ අධ්‍යාපන කටයුතුද ඇනහිටලා. සෝමසිරි මහතාට වෙනත් අයෙකුගේ උපකාරයකින් තොරව එදිනෙදා වැඩ කර ගැනීමට දපහසුයි. තැඹිලිගසින් වැටීම නිසා ඔහුගේ සුසුම්නාවට හානි සිදු වී තිබෙනවා. ඔහු එහුම් පිහුම් කටයුතු සිදු කරන්නේද රෝදපුටුවේ සිටයි. කිසිදු ආදායම් මාර්ගයක් ඔවුන්ට නොමැති අතර අසල්වැසියන්ගේ ආධාර උපකාරයෙන් දවස ගෙවනු ලබනවා. ඔහුගේ නිවසට සනියපාරක්ෂක පහසුකම් හෝ නිසි ජල පහසුකම් නැහැ. සෝමසිරි මහතා පරිත්‍යාගශීලීන්ගෙන් යම් කිසි සහනයක් බලාපොරොත්තු වන අතර ඔහුගේ දුරකථන අංකය 0.71 53 42 116. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් ආරක්ෂා කිරීමට නව නීති රෙගුලාසිය සම්පාදනය කරන බව ජනමාධ්‍ය අමාත්‍ය මංගල සම්බරේට මහතා පවසනවා. මේ පිළිබඳ තොරතුරු විරාමිකෙන් අනතුරු බලමු. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් ආරක්ෂා කිරීමට නව නීති රෙගුලාසිය සම්පාදනය කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සම්බරවීර මහතා පවසනවා. ක්ෂුද්‍ර බුල්ලක්ෂේ 3 ලක්ක කරගෙන එය ක්‍රියාත්මකයි. අයථා ක්‍රියා සහ අනවශ්‍ය අයකිරීම් වලින් ව්‍යවසායකින් බේරා ගැනීම මෙහි අරමුණ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ආසියා ශාන්තිකර කලාපයේ ග්‍රාමීය කෘෂිකාර්මික ණය සංවිධානයේ කලාපීය ප්‍රතිපත්ති පිළිබඳ 70 විධායක කමිටු රැස්වීමේදී මේ බව අනාවරණය වුණා. එය අද කොළඹදී පැවැත්වුණා. ග්‍රාමීය කෘෂිකර්මාන්තය හා එහි ඵලදායීතාව නැංවීමේ අපේක්ෂාවෙන් මෙම සංවිධානයේ 1977 දී පිහිටුවා ගනු ලැබුවා. සමාරම්භක සැසිය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී දේශනයක් කළ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ විශ්මාකාර ණය ලබා දීම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකින් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි. ඊට විසඳුමක් ලෙස රජයේ කාන්තා ව්‍යවසායකයන් 45,000ක් ලබාගෙන තිබූ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරියා. එහි වටිනාකම රුපියල් කෝටි 125ක්. එමෙන්ම විෂන් 2025 රජයේ ප්‍රතිපත්ති වැඩසටහන යටතේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා ව්‍යවසායික ක්ෂේත්‍රය දියුණු කළ යුතු අංගයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ එහි ගැටලු විසඳීමට පියවරගෙන ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. අමාත්‍ය දයා ගමගේ මහතා ඇතුළු දෙස් විදෙස් නියෝජිතයින් පිරිසක් සැසිවාරයට එක්ව සිටියා.
සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ඉදිකරනු 136 වැනි ආදර්ශ ගම්මානය අද ජනතා අයිතියට පත්කරුණා. මදීනා නගර ලෙස නම් කරන ගම්මානය ඉදිකරුණේ අනුරාධපුර පලාගල නෙල්ලියගම ප්‍රදේශයේ. නිවාස 33කින් සමන්විත උදාගම්මානය සඳහා වැයකිරුණු මුදල රුපියල් 134ක්. නිවාසලාභීන්ට සංවර්ධිත බිම් කොටසේ හිමිකම් සහතිකද පිරිනමුණා. අඩුවාදායම් ලාභීන්ට රුපියල් 1,754ක් වටිනා නිවාස ණය ප්‍රදානය කළා. රට දිනවපු සරත් ෆොන්සේකා මැතිතුමාට අත්පත් වුණු ඉරණම දැකලා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුතුමියට සිදුණු විපත්තිය දැකලා තමන්ට අනිවාර්යෙන්ම පසුබෑමකට ලක් වුණොත් පොළොවේ යට අඩි 6ක් 15ට යනවා අනිවාර්යයි කියන එක දැකලා අපේ අතිගරු ජනාධිපතිතුමා රට දය දේශයේ වෙනුවෙන් අභියෝගයේ බාර අරගෙන එතුමා සාධාරණත්වයේ ජයග්‍රහණය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඒ එදා කරපු කැපකිරීම සදා අමරණීයයි. එක්සත් ජාතික පාක්ෂිකයේ මේ රටේ ජනතාව ඒ මෛත්‍රීපාල සිරිසේන යුග පුරුෂයාට සදා ණය ගැතියි කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඉෂාක් රහුමාන් චන්දිම ගමග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රේෂ්ඨ කියුබානු විප්ලවවාදී නායකයෙකු වන එනස්ට් චේගුවේරාගේ 51 වෙනි ගුණානුස්මරණය හෙටදී තිබෙනවා. ඒ නිමිත්තෙන් සංවිධානය කළ ගුණ සමරෝත්සවයක් හොරණදී අද පවත්වනවා. එනස්ට් චේගුවේරා කියුබානු රජය අමාත්‍යවරයෙකු ලෙස සිටියදී 1959 වසරේ ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ රබර් වගාව හා සම්බන්ධ පරීක්ෂණ කටයුත්තක් සඳහායි. එම සංචාරයේදී චේගුවේරා විසින් හොරණ මොරගහේන යහල කැලේ වත්තේ මහෝගනි පැලයක් රෝපණය කරනු ලැබුවා. ගුණසමර උත්සවයේ පැවැත්වුණේ එම ස්ථානයේදී. මේ භූමිය චේ උද්‍යානය ලෙස නම් කර තිබෙනවා. චේගුවේරා ස්මාරකයට පුෂ්පෝපහාර පුද කළේ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ජුවන්නා එලේනා රාමෝස් මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතායි. සමාජවාදී තරුණ සංගමය උත්සවය සංවිධාන කළා. ප්‍රදේශීය ජනතාව සඳහා වෛද්‍ය කඳවුරක්ද එම ස්ථානයේ පැවැත්වුණා. 2019 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම් පත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා විසින් අයවැය යෝජනා නොවැම්බර් මාස 5 වනදා ඉදිරිපත් කරන බවයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. 2019 වසරේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4,376ක්. අයවැය පරතරය රුපියල් බිලියන 644ක් වන අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.1% වනවා. 2014 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 11.5% පැවැති රාජ්‍ය ආදායම නව රජයේ බලයට පත්වුවයින් පසුව ක්‍රමිකව වැඩිකරගෙන ඇති අතර එය 2019 වන විට 15.1% දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරනවා. වසර 63කට පසු ඉකුත් වසරේදී ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් මුල්වරට වාර්තා වුණා. එය ලබන වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.3%කින් වර්ධනය වනු ඇතැයිද අපේක්ෂා කරනවා. පරාජයත් සමග යළි බලය ලබා ගැනීමට රාජපක්ෂවරුන් 2015 ජනවාරි 8 වනදා කුමන්ත්‍රණයක නිරත වූ බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී පරිමිත මන්ත්‍රී තුෂාර ඉන්දුනිල් මහතා සඳහන් කළේ. යට ගිහිලා තිබිච්ච තවත් කුමන්ත්‍රණයක්, විශාලම කුමන්ත්‍රණයක්. මේ පිළිබඳව ලිපිය සටහන් වෙන්නේ අනිද්දා පත්තරේ ජනවාරි 8 රෑ කුමන්ත්‍රණය. මේ කුමන්ත්‍රණයට සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා, අගවිනිසුරුවරයා මේගොල්ලෝ කුමන්ත්‍රණය කරනවා. එදා රාත්‍රියේ මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජයට පත් වුණොත් හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා ලව්ව රටේ තියෙන සියලුම අදගත් ස්ථාන සියල්ලට හමුදා බලය සහ පොලිස් බලය යොදවලා තනංගුට අරගෙන ඇතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම පවත්වලා ආපහු වසර දෙකක් තමන්ගේ පාලන කාලේ අරගෙන යන්න දැවැන්ත කුමන්ත්‍රණයක් කරනවා. එතකොට ජනතාව වීදි බැස්සොත් මොකද වෙන්නේ? එතකොට කියන දෙන්නෙකුට වෙඩි තිබ්බහම ඇති. එතකොට අනිත් එවුන් දුවනවා. ජනවාරි 8 වෙනිදා ඒ තිබිච්ච කුමන්ත්‍රණය අපිට පරද්දන්න පුළුවන් වෙලත් මේ ලේ වැගිරි මේ සියලු ඝාතන මේ මෙව්වනේ. මේ රස්තියාදුකාරයෙකුයි පොලිස්කාරයෙකුයි අතර වෙච්ච කුමන්ත්‍රණ නෙවෙයි මෙව්වා. මේවා වහාම හොයන්නකෝ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර කිසිදු සාකච්ඡාවක් තම නිවසේ නොපැවැත්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා.
මන්ත්‍රීවරයාගේ නිවසේ ජනාධිපතිතුමා සහ හිටපු ජනාධිපතිතුමා අතර සාකච්ඡාවක් පැවැත්වූ බවට පළවෙන වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරනවා. හිටපු ජනාධිපතිවරයා සහ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් තමන්ගේ නිවසේ පැවති විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වූ අතර එහිදී කිසිදු විශේෂ දේශපාලන සාකච්ඡාවක් සිදු නොවූ බවයි ඔහු අවධාරණය කරන්නේ. කොළඹ පැවති ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවට පැමිණි ජනතාවට ලබා දුන් කිරි පැකට්ටුවලට වසහෝ ඖෂධ ඇතුළත් කර නැතැයි රජයේ රස පරීක්ෂක වාර්තාවෙන් හෙළිව තිබෙනවා. අලුත්කඩේ මහේශ්වත් අධිකරණයේ නියෝගයකට අනුව මෙම කිරි සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යොමු කෙරුණා. විරෝධතාවට පැමිණි වෙන්නපුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විසින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එහි දැක්වුණේ ඔහු සමග සිටි 25 දෙනෙකුට පිටකොටුවේදී යම් පිරිසක් විසින් කිරි පැකට්ටුවලට විෂ ඇතුළත් කර පානය කිරීමට ලබා දී ඇති බවයි. ඔහුට ලබා දුන් බව කියන කිරි පැකට්ටුවද පොලිසියට ඉදිරිපත් කළා. ඒ පිළිබඳ විමර්ශන ඇරඹූ පොලිසිය අලුත්කඩේ අංක 3 මහේශ්වත් අධිකරණයට කරුණු වාර්තා කළා. ඒ අනුව අධිකරණය නියෝග කළේ එම කිරි පැකට් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර එහි විෂ සහිත යමක් ඇද්දැයි දන්වන ලෙසයි. රස පරීක්ෂක වාර්තාවේ දැක්වෙන්නේ සයිනයිඩ්, ලෝහමය වස, පලිපෝදනාශක වස හෝ ඖෂධ එම කිරි පැකට්ටුව තුළ අඩංගු නැති බවයි. සිරි දළදා යල් අස්වනු පූජාව ශ්‍රී දළදා වහන්සේ අභිසදී අද පැවත්වුණා. යලකන්නේ සහල් ඇතුළු අනිකුත් ධාන්‍ය වර්ග මෙහිදී දළදා වහන්සේට පූජා කෙරුණා. අස්ගිරි මල්ලත්තු දෙපාර්ශ්වයේ මහනායක හිමිවරුන්ගේ උපදෙස් මත වාරිමාර්ග හා ජලසම්පත් අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ මැදිහත්වීමෙන් අස්වනු පූජාව සංවිධානය කෙරුණා. මහා වාරිමාර්ග ව්‍යාපාර 54ක ගොවි සංවිධාන 888ක් මීට සම්බන්ධ වනවා. අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සවික පූජ්‍ය ගොමගොඩ ශ්‍රී රතනසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති පූජෝත්සවයට දේවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සහ ගොවීන් විශාල පිරිසක් එක්ව සිටියා. අන්තර්ජාතික පොලිසියේ සභාපතිට එරෙහිව පරීක්ෂණ. විරාමයකින් අනතුරු ඒ පිළිබඳ තොරතුරු බලාපොරොත්තු වන්න. අන්තර්ජාතික පොලිසියේ සභාපතිට එරෙහිව පරීක්ෂණ ගණනාවක් සිදු කරන බව චීනය පවසනවා. ඒ නිසා ඔහු රැඳුම් භාරයට පත්කළ බවයි චීන රජය සඳහන් කරන්නේ. ඉන්ටපෝල් හෙවත් අන්තර්ජාතික පොලිසියේ සභාපති චීන ජාතික මෙන් හොංවෙයි චීනයේදී අතුරුදන් වීම ලෝකයේම කැළඹූ පුවතක් බවට පත් වුණා. චීන අතරංගුවේ පසුවෙද්දීම ඔහු ඉල්ලා අස්විය ඇති බවයි ඉන්ටපෝල් ආයතනය ප්‍රකාශ කරන්නේ. ඉන්ටපෝල් ප්‍රධානියා පසුගිය 25 වැනිදා අතුරුදන්ව ඇත්තේ ප්‍රංශීස් සිට චීනය බලා ගිය ගුවන් ගමනකින් පසුවයි. මෙන්ග් අතුරුදන් වූ බව පැමිණිලි කර තිබුණේ ඔහුගේ බිරිඳ වන ග්‍රේස් මෙන්ග්. ඉන්ටපෝල් ආයතනයේද මේ සම්බන්ධයෙන් චීන රජයෙන් විමසා තිබුණා. ඔවුන් අද නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙන්ග් සම්බන්ධයෙන් විමර්ශන කිහිපයක් සිදු කළ යුතු බවයි. මෙන්ගේ ඉල්ලා අසුවීමේ ලිපිය ඊයේ ලැබුණු බව ඉන්ටපෝල් ආයතනය පවසනවා. ඒ අනුව එහි වැඩබලන සභාපති ලෙස පත්කර ඇත්තේ උප සභාපතිවරයෙකු වූ දකුණු කොරියානු ජාතික කිම් ජොංග් යැන්. මින්ගේ දුරකාලී ඉතිරි වසර දෙක සඳහා ස්ථිර සභාපතිවරයෙකු ලබන මාසයේදී පත්කරනු ඇති. චීනයේ මහජන ආරක්ෂාව පිළිබඳ උප ඇමතිවරයෙකු ලෙස ක්‍රියා කළ මින්ග් එරට ආරක්ෂාවට අදාළ ආයතන කිහිපයක ප්‍රධානියෙකු ලෙසද ක්‍රියා කළා. ආසියානු පැරා ක්‍රීඩවුල්ලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් හිමිකර ගැනීමට අමිල ප්‍රසන්න අද සමත් වුණා. ක්‍රීඩවුල්ල පැවැත්වෙන ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී T42 කාණ්ඩය යටතේ මීටර 200 සවුවට සහභාගී වූ අමිල ප්‍රසන්න රන් පදක්කම දිනා ගත්තා. මෙහි දෙවැනි සහ තෙවැනි ස්ථානද ශ්‍රී ලංකාව සතුවීම විශේෂත්වයක්. රුධි පදක්කම ඉන්දික චූලදාසටත්, ලෝකට පදක්කම බුද්ධික ඉන්ද්‍රපාලටත් හිමි වුණා. කාන්තා T45, T46, T47 කාණ්ඩ යටතේ දුරුපැණි මිසවෙන් අමරා ඉන්දුමති රිදී පදක්කම හිමි කරගත්තා. T44 පිරිමි හෙල්ල විසිකිරි මිසවෙන් සම්පත් හෙට්ටිආරච්චි රිදී පදක්කම හිමි කර ගැනීමට සමත් වුණා. මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කමක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් පදක්කම් සටහනේ 9 වැනි ස්ථානයේ පසුවනවා. ජාත්‍යන්තර මාධ්‍ය පසුගිය දින කිහිපය තුළ යවුන් ක්‍රිකට් ක්‍රීඩකින් දෙදෙනෙකු පිළිබඳව විශේෂ අවධානය යොමු කර තිබුණා. ඒ ඉන්දීය ක්‍රීඩක ප්‍රිති උෂාව් සහ ශ්‍රී ලංකා ක්‍රීඩක කමිදු මෙන්ඩිස් පිළිබඳවයි. I'm Prithvi Shaw.
ඉන්දිය යෝවන් ක්‍රීඩක ප්‍රිති ෂෝ ඉන්දියාව වෙනුවෙන් ටෙස්වරම් හිමිකර ගනිමින් ප්‍රථම තරගයේදීම ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා. ඒ ඉන්දියාව වෙනුවෙන් නව වාර්තා රැසකට හිමිකම් කියමින් ප්‍රිති ෂෝගේ මව මිය යන විට ඔහුට වයස අවුරුදු 4ක්. දැඩි ආර්ථික අගහිංකම් මැදේ රෙදිපිලි අලවින් උපයාගත් මුදලින් පෘථ්වීගේ පියා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් ලබා දුන්නා. පෘථ්වි මේ වන විට පළමුපෙළ තරග 15ක් ක්‍රීඩා කර ශතක 8ක් සහ අර්ධශතක 5ක් ලබාගෙන තිබෙනවා. ඔහු ඉන්දියාවේ නායකයෙකු මෙන්ම පෙරලිකාර ක්‍රීඩකයෙකු ද වනු ඇතැයි ක්‍රීඩා විචාරකයින් මත පළ කරනවා. I'm Kavindu Mendis. I'm from Sri Lanka. Basically, I'm a batting all-rounder. කමිදු මෙන්ඩිස් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සඳහා තවමත් නම් කර නැහැ. 20 වෙනි වියේ පසු වන කමිදු පන්දුවෙන් සහ පිත්තෙන් දක්ෂතා දක්විය හැකි ක්‍රීඩකයෙකු බවට ජාත්‍යන්තර විචාරකයන්ගේ අවධානය දිනාගෙන අවසන්. ඒ පසුගියදා එංගලන්තය සමග පැවති පුහුණු තරගයේදී පන්දුවෙන් සහ පිත්තෙන් දැක්වූ දක්ෂතා සහ 19 පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහුට වමතින් සහ දකුණතින් පන්දු යැවීමේ විශේෂ හැකියාවක් පවතිනවා. පන්දු යවන්නෙකුගේ මෙවැනි දක්ෂතාවක් අප අසා නැහැ. එහෙත් හෂාන් තිලකරත්නට අත් දෙකින්ම පන්දු යැවීමේ හැකියාවක් තිබුණා. The people in Asia are crazy about in cricket, so I'm very proud to represent my country. ඒ සමගින් ජාතික පුවත් විකාශය නිමවට පත්වනවා. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.ruparinews.lk වෙබ් අඩවියට සයිසලාර්සේ නිවුස් අපගේ Facebook පිටුවට. මේ ළඟට රෙඩ් ඇලර්ට් විශේෂාංගය. අයබෝවන්.